තව දින 40ක් වැනි කෙටි කාලයක් ඇතුළත මේ රටේ අනාගතය තීරණය වෙන මැතිවරණය පවත්වනවා. නියත වශයෙන් මේ රටේ ඔබ සියලු දෙනාගේම වැඩිම මනාව ප්‍රතිශතයකින් ජනාධිපති වෙන්නේ සජිත් ප්‍රේමදාස පමණමයි කියලා මේ වෙලාවේ කියන්න ඕනේ. මේ අවස්ථාවේ මේ භූමියේ තියෙන තත්ත්වයේ හැටියට මීට මාස ගානකට කලින් තිබ්බ ක්‍රම තත්ත්වය නෙමෙයි දැන් තියෙන්නේ. ඔබෙම මම අහන්නම් මෙතන ඇත්තේ අපේම ආසනවල කොට්ටාස නායක නායිකාවන් අපේම ක්‍රියාකාරී. මීට මාස 3-4කට කලින් නිකන් පොඩි රැල්ලක් ගියා නේද මේ පොඩ මාලිමාව එක තරගයක් තිනවා වගේ. මම ඕගොල්ලන්ගෙන් අහනවා දැන් කොහොමද තත්ත්වය? දැන් ගම්වල කවුද ඒගොල්ලෝ ගැන කතා කරන්නේ? කවුරුත් කතා කරන්නේ නැහැ. මට මතකයි මම මීට මාස 3-4කට කලින් ඔය පිම්බිලා උඩ යන බැලුම ඔయిత වඩා වේගෙන් තමයි ඕක පිපිරිලා පහළට එන්නේ කියලා කිව්වා. ඒක අද වෙනකොට යථාර්ථයක් වෙලා තියෙනවා. මොකද මේ රට අපි බෞද්ධ පරිසරය බෞද්ධ දර්ශනයත් එක්ක ගොඩනැගුණු රටක්. මේ රටේ සියලුම සිංහල මුස්ලිම් දමිළ ජනතාව ඉතාමත් සහෝදරත්වයෙන් මේ විදිහට ජීවත් වෙන්නේ අපේ රට බෞද්ධ පදනමක් එක්ක ඒ සංස්කෘතියත් එක්ක ගොඩනැගිච්ච නිසා. අපි ඒක නිසා තමයි ඕනෑම සුබ කටයුත්තක් ආරම්භ කරන්න කලින් ඕනෑම තැනකදී අපේ ගරු ස්වාමින් වහන්සේලා එතනට වඩම්වන්නේ. ඔබ හිතනවාද ආදරණීය දෙමව්පියනි මෙවැනි රටක් ඇතුලේ දැන් බලන්න අපි මුළු රටම දන්නවා අපි බංකොලොත්. හැබැයි මොනා වුණත් අපි දෙයියනේ කියලා තාම පොඩ්ඩක් කෙලින් හිටගෙන ඉන්නවා. අපිට කණ්ඩම නැති වෙලා ජීවිතේ අපි අහරණේ කණ්ඩ නැතුව මැරිලා ඉන්නවා කියලා කවුරුත් අපේ ලංකාවේ. අපි නිකන් කොහේ හරි කැලෑවකට ගියත් වත්තට ගියත් කොස් ගෙඩියක් දෙල් ගෙඩියක් හරි දිනව කඩා ගන්න. අපිට බඩගින්න නිවා ගන්න. මේක මහා ආශිර්වාදයේ ලද රටක්. අපි මේ කතා කරන මේ මොහොතෙත් මේ ළඟ තියෙන කොහේ හරි පූජනීය ස්ථානයක පන්සලක මලක් පූජ වෙනවා. පහනක් පත්තු කරනවා. හඳුන් කූරක් පත්තු කරනවා. අපි මේ කතා කරන මේ මොහොතෙත් කොහේ හරි පන්සලක බුද්ධ පූජාව සකස් කරනවා. පිරිතක් ඇහෙනවා. කොහේ හරි නිවසක පිරිතක් ඇහෙනවා. මේ මුළු විශ්වයේම අපි තාමත් විශ්වාස කරනවා ඒ බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයේ නොනැසී පවතිනවා කියලා. අපි විශ්වාස කරනවා මේ රටේ මහා ආශිර්වාදයක් තියෙනවා කියලා 33 කෝටියක් දෙවිදේවතාවුන් වහන්සේලාගේ. ඔබ එතකොට හිතනවද අහිංසක අම්මලගේ සෝසුසුම් මැද්දින් අහිංසක අම්මලගේ ලේ මැද්දින් කඳුළු මැද්දින් අහිංසක දරුවන්ගේ කඳුළු මැද්දෙන් ලේ මැද්දෙන් මිනී මතින් ගොඩනැගෙනු පක්ෂයක නායකයෙක්ට පුළුවන්ද මේ රටේ ජනාධිපති වෙන්න? කිසිසේත්ම බෑ. එහෙමනම් අපි මේ අදහන දර්ශනයේ ආගම ඔබ අදහන දර්ශනයේ ආගම සත්‍ය වෙන්නේත් නෑ. අපි ආගෙන අදහන සෑම ආගමක්ම සත්‍ය වන්නේ යම්සේද ඔය අනුර කුමාර කණ්ඩායම ඔය අනුර කුමාර සමග ඉන්න ඔය ගරිල්ලා කණ්ඩායමේ කැටවත් මේ රටේ බලය හම් වෙන්නේ නෑ නෑ නෑමයි. ඒ හින්දා ගැන කිසිම තරකයක් තියාගන්න අවශ්‍ය නෑ. ඊළඟට දැන් හැමෝම කතා කරන කතන්දරේ තමයි රනිල් වික්‍රමසිංහ ආවේ නැත්තම් ආයේ අපිට ආයේ පෝලිං වල ඉන්න වෙනවා. රනිල් වික්‍රමසිංහ තමයි පෝලිං ඇති කරේ. රනිල් වික්‍රමසිංහත් ස්ටේජ් එක උඩ ඉඳගෙන කියනවා පෝලිං ඇති කරපු මිනිස්සු ස්ටේජ් එකේ තියාගෙන කියනවා මම තමයි පෝලිං නැති කරේ කියලා. එයා පොඩක් පිටිපස්ස හැල්ල බැලුවා නම් එයාට පෙරේවි කවුද පෝලිං ඇති කරේ කියලා. එයා පෝලිං ඇති කරපු කට්ටිය ළඟ තියන් කියන මමයි පෝලිං ඇති කරේ කියලා. නෑ. පෝලිං නැති කරේ ඔබ. ඔබ වෙනදාට වඩා 3-4 ගුණයකින් විදුලි බිල ගෙවන්නේ නැද්ද? වෙනදාට වඩා 3-4 ගුණයකින් ජල බිල ගෙවන්නේ නැද්ද? එහෙනම් ආදිනේ දෙමව්පියනි මේ පණිවිඩය ගමට ගෙනියන්න ඕනේ. කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් රනිල් වික්‍රමසිංහ පෝලිං නැති කරා කියලා. රනිල් වික්‍රමසිංහේ පෝලිං නැති කරේ මේ රටේ පීඩිත මිනිහා තවත් පීඩාවට පත් කරමින්. ඒ හින්දා ආදිනේ දෙමව්පියනි අපි මේ අවස්ථාවේ
ඔබ සියලු දෙනා මෙතන රැස් වෙලා ඉන්නේ. මේ දවසින් දවස අලුත් කණ්ඩායම් අපිට එක්ක වෙන්නේ ඇයි? මේ හැම කෙනාටම සජිත් ප්‍රේමදාසින් ගැන විශ්වාසයක් තියෙනවා. හැමෝම දන්නවා මොනා වුණත් සජිත් දුප්පත් මිනිස්සුන්ට සලකයි කියලා. මොනා වුණත් සජිත් ප්‍රතිපත්තිගරුක නායකයෙක් කියලා. ඔබ දන්නවා මීට සති තුනකට විතර කලින් මං සිරගත කෙරුණා. ඒ සිරගත කෙරිච්ච අවස්ථාවේ ආණ්ඩුව නියෝජනය කරන සමහරක් කට්ටිය මගේ පවුලේ උදවිය මුණ ගැහිලා කියලා තිබ්බා ලොක්කට කියලා සේප් කරගන්නකො. ගිහින් හම්බ වෙන්නකො. ඉතින් ඒ වෙලාවේ විශාල මානසික පීඩනයකින් අපේ පවුලේ උදවියත් හිටියේ. ඒගොල්ලෝ මල් ළඟට ඇවිල්ලා මොකද දැන් කරන්න කියලා ඇහුවා. මම ඒගොල්ලන්ට කිව්වේ ඔය පණිවිඩය ගෙනාවු අයට ගිහින් කියන්න. තරාදියක දෙපැත්තේ එක පැත්තක නිදහසක්. අනික් පැත්තේ මං අවුරුදු ගාණක් තිස්සේ ආරක්ෂා කරගෙන ආපු ප්‍රතිපත්ති කියන දෙකම තියෙනවා නම් ඒගොල්ලන්ට ගිහින් කියන්න මම තෝරගන්නේ ප්‍රතිපත්ති කියන එක කියලා. ඔබ දන්නවද මේ විදිහට කොණ්ඩ කෙලින් තියාගෙන අපිට උත්තර දෙන්න පුළුවන් හැකියාව ලැබුණේ ඇයි කියලා. අපිට රටේ ලෝකේ ඉන්න මහා දැවැන්ත දේශපාලඥයන්ගේ දේශපාලඥයන්ගේ දිහා බල්ලා අපි උදාහරණ ගන්න අවශ්‍ය නැහැ. අපිට ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් කරන්න ඉන්න හොඳම උදාහරණය තමයි සජිත් ප්‍රේමදාස. ඇයි මං එහෙම කියන්නේ? ඔබට මතක ඇති දින 52 කාලේ රනිල් වික්‍රමසිංහ අගමැති මෛත්‍රීපාල ජනාධිපති එක රැයින් එක පාටම මහින්ද රාජපක්ෂව අගමැති කරා. ඒ මහින්ද රාජපක්ෂලා අගමැතිකම දෙන්න කලින් කතා කරේ සජිත් ප්‍රේමදාසට. එක වතාවක් නෙවෙයි, දෙවතාවක් නෙවෙයි, 50 වතාවකට වැඩිය කතා කරේ සජිත් ප්‍රේමදාසට. සජිත් ප්‍රේමදාස මොකද කිව්වේ? රනිල් වික්‍රමසිංහ මට මොන අසාධාරණකම් කරත් අපේ පක්ෂේ නායකයා. මම ලෑස්තිනේ තනතුරු තානාන්තර වෙනුවෙන් මම ආරක්ෂා කරගෙන ආපු ප්‍රතිපත්ති පාවා දෙන්න. මම ලෑස්තිනේ මගේ නායකයාගේ පිටිපස්සෙන් ගිහිල්ලා පියෙන් අයින්ද. අන්න ප්‍රතිපත්තිමය දේශපාලනය. ගෝඨාභය රාජපක්ෂ පළවා හැරියයින් පස්සේ ඔහු යන්න කලින් සජිත් ප්‍රේමදාස ආරාධනා කරා. ඔහු මොකද්ද කිව්වේ? මම බාර ගන්නම්. හැබැයි මේ රටේ බහුතරයක් වෙච්ච මිනිස්සු කියන්නේ ඔබතුමාට අයින් වෙලා යන්න කියලා. එතකොට මම බාර ගන්නවා. මට ලිඛිතව දෙන්න අයින් වෙලා යනවා කියලා. ඔහු ඒක කරේ නැහැ. සජිත් ප්‍රේමදාස බාරගත්තේ නැහැ. සජිත් ප්‍රේමදාස එදත් කිව්වේ මම ඉන්නේ මිනිස්සුත් එක්ක. රනිල් වික්‍රමසිංහ කිසිම කොන්දේසියක් දැම්මේ නැහැ. ඒක ගෝඨාභය රාජපක්ෂගේ පොතේ තියෙනවා. අපි ආරාධනා කරන ඔබ සියලු දෙනාට දේශපාලඥයෝ විතරක් නෙවෙයි ජනතාවත් ප්‍රතිපත්තිගරුක විය යුතුයි. නායකයා හරියට හිටියොත් තමයි එතනින් පහළට සියලු දෙනා හරියට ඉන්නේ. නායකයාගේ ආදර්ශය තමයි ඔබ සියලු දෙනා ගන්නෙ. ඔබට ඉන්නවා හොඳ නායකයෙක්. මේ නායකයා ගැන ඔබට කියන්න ඕන තරම් දේවල් තියෙනවා. ඔබට මතක ඇති මීට අවුරුදු ගණනාවකට කලින් ගෝඨාභය රාජපක්ෂ ගැන බොරු රැල්ලක් මැව්වා. නිකන් රූකඩයක් මහා විරුවෙක් කරලා. කටකතාවෙන් ඇව්වා මහා ලොකු දැවැන්තයෙක් විදිහට පෙන්නුවා. මට මතකයි ඒ දවස්වල අපි ඔබ කිව්වා ස්ටේජ් එකක් ගන්න කිව්වා ගෝඨාභය ආවොත් ඉන්නේ අවුරුදු දෙකයි අපිට කණ්ඩවත් නැති වෙනවා කියලා. අපි මිනිස්සු විශ්වාස කරේ නැහැ. බහුතරයක් විශ්වාස කරේ නැහැ. ඒ හින්දා ආදරණීය දෙමාපියනි, එදා බොරු කියලා ගෝඨාභය රාජපක්ෂ ගැන ජනතාවට අන්දන්න පුළුවන් නම් ඇයි අපිට සජිත් ගැන ඇත්ත කියලා මිනිසුන්ගේ ඇස් පාදන්න බැරි? ගෝඨාභය මහා රූකඩයක් මහා විරුවෙක් කියලා පෙන්වන්න පුළුවන් නම් ඇයි අපිට අපි සජිත් ගැන දන්න ඇත්ත කියන්න බැරි? පොලිස් පොතක එක පැමිණිල්ලක් තියනවද? මිනී මරලා තියනවද? වංචා කරලා තියනවද? වැරදි වැඩක් කරලා තියනවද? කිසිම වැරදි කිසිම කළු බැල්ලමක් නැහැ තමුන්ගේ ජීවිතේ. මොනවද ඔහු කරලා තියෙන්නේ? ඔහු පාසල් 300-400කට කිට්ටු වෙන්න සක්වල දීලා තියෙනවා. ඔහු රෝහල වලට උපකරණ දීලා තියෙනවා. ඔහු ගම්මුදා නිර්මාණය කරලා තමන්ගේ තාත්තා කරගෙන ගිහින් වැඩසටහන කරගෙන ගිහින් තියෙනවා. පූජනීය ස්ථාන ප්‍රතිසංස්කරණය කරලා තිනවා, ගොඩනගලා තිනවා. මොනවද නොකරලා තියෙන්නේ? විපක්ෂ නායක කෙනෙක් විදියට එදා මෙදා තුර විපක්ෂ නායක එළියට බහලා වැඩ කරනකොට අපේ හැමෝටම පුදුමයි. මම එහිඳ මෙතන ඉන්නේ වැඩි හරියක් එක්සත් ජාතික පාක්ෂිකයන් ඉස්සර හිටපු. මම ඔබ සිනු දෙනාටම කියනවා, ඒ දවස්වල අපිට තිබ්බේ ජනාධිපතිවරණ 155යි, පාර්ලිමේන්තුවට 127යි තිබ්බේ. ඒ කියන්නේ 120ක්ම දීලා නැහැ ඡන්දේ ගිය සැරේ පාර්ලිමේන්තු මැතිවරණේ. හැමෝගෙම ඇහුවම හේතුව කිව්වේ කලකිරුණා, පක්ෂි කැඩිච්ච නිසා කලකිරුණා.
අලියට පිටින් ලකුණක් කතර ගහන්න බෑ. එක්සත් ජාතික පක්ෂයට පිටින් කතර ගහන්න හිත දෙන්නේ නෑ. දුරකතනෙ අපි හැදුවම කිව්වා අපි පක්ෂ කැඩුවයි කියලා දෝෂ ආරෝපණයක් ආවා. දැන් මං අහන්න කැමති එදා සජිත් ප්‍රේමදාස දුරකතනෙ හැදුවේ නැත්තම් මෙතන ඉන්න මේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට අද ඉන්න නිවහනක් තියනවද? කොහොම දැන් අලියා? කොහොම බැලට් පේපරේ අලියා? කොහොම බැලට් පේපරේ එක්සත් ජාතික පක්ෂය? රනිල් වික්‍රමසිංහ තොට්ටු දෙකට පොහොට්ටුවෙන් ගත්ත අර කුලියට ගත්ත කණ්ඩායමට එක්සත් ජාතික පක්ෂය විකිණුවා, අලියත් විකිණුවා. ඒක සදහටම නැතර නැති කරා. නැවතත් අර පූජනීය පරණ පක්ෂේ, ඒ වැදගත් පක්ෂේ නායකයන් ගණනාවක් බිහි කරපු පක්ෂේ ගොඩනගන්න ඕන නම් සජිත් ප්‍රේමදාස ජනාධිපති වෙන්නත් ඕනේ. අනික් පැත්තෙන් මේ ගමන රනිල් වික්‍රමසිංහ ගෙදර යන්නත් ඕනේ. ඒ හින්දා මම ඉල්ලා සිටිනවා රටේ අනාගත රාජ්‍ය නායකත්වයට, අපේ සමගියට, සමගි ජන බලවේගයට, අනාගත ජනාධිපතිතුමන්ට, සජිත් ප්‍රේමදාස මැතිතුමන්ට, අපේ ආදරණීය නායකයාට, දුප්පතාගේ හිතවතාට, රට දිනන නායකත්වයට, අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමන්ට. මැතිනියනි, ඔබතුමියටයි යලිත් මේ අවස්ථාව. හෙට අපි නාම යෝජනා ලබා දෙනවා නායකතුමා. නාම යෝජනා ලබා දෙන්න කලින් පැවැත්වෙන අවසාන රැස්වීම මේක. හෙටින් පස්සේ මම ඉල්ලා සිටිනවා මෙතන ඉන්න සියලුම අපේ පාක්ෂිකයන්ගේ අපි වේගවත්ව මේ ගමන යමු, ගෙයින් ගෙට යමු, අපේ පණිවිඩය කියමු, සජිත් ප්‍රේමදාස ගැන තව තවත් ඔහුගේ ජය තහවුරු කරමු. සියලු දෙනාගේම මං ඉල්ලා සිටින්නේ අපි මේක දිනනවා, අපි මේක දිනනවා. හැබැයි ඔබ සියලු දෙනා එක වගේ, එක පිම්මට, එක හදවතින්, එක බඩවැල කඩාගෙන ආපු සහෝදර සහෝදරියෝ වගේ මේ සැරේ මේ දින 40 එකට එකහු වෙලා මේ ජයග්‍රහණය සඳහා සියලු දෙනා කැප වෙන්න කියලා කියන ගමන් ඔබ සියලු දෙනාටම අද මේ නායකත්වය ලබා දෙන ජගත් විතාන මැතිතුමත්, ප්‍රසන්න අමරසේකර මැතිතුමත් අනිවාර්යෙන් ඔබේ ගමේ නායකයව, ඔබේ ආසනයේ නායකයව ඉදිරියේදී එන පාර්ලිමේන්තු මැතිවරණයේ ඉහළින්ම ඔබ ඔසවා තමන්න අවශ්‍යයි. ඒ සඳහා ඊළඟට